ස්තුති ගරු මූලස්නේ මන්ත්‍රීතුමනි මේ අයවැය ලේඛනයේ පිළිබඳ දීර්ඝ දවසක් දින ගණනාවක් විවාද කරලා ඇහිච්ච දැකිච්ච පම්පෝරි කයිවාරු සියල්ල අහගෙන ඉඳලා අද අවසාන දවසට එළඹෙනවා. එතකොට අපේ කලින් කතා කරපු මහාචාර්යතුමා කිව්වා මේ රටේ තුනෙන් එකක් දුප්පතුන් කියලා. එතකොට මේ දුප්පතුන්ගේ ප්‍රතිශතය වැඩි කරපු මේ ආණ්ඩුව ඒ දුප්පතුන්ගෙන් බදු ගහලා සන්තෝෂ වෙන ආණ්ඩුවක් සහ පම්පෝරි කතා ටිකක් තමයි අපි ඇහුවේ. දැන් අද මේ සියල්ලෙන්ම බදු ගහලා අත්වාරු කිහිලිකරු පාවාරු බොරුකකෝල් මේ සියලු දේවල් ස්ත්‍රී පෝෂ සමපෝෂ ළමා කිරිපෙටි මේ සියලු දේවල් වලින් බදු ගහලා රාජ්‍ය ආදායම ඉතිහාසයේ කවදාවටත් වඩා වැඩි වුණා කියලත් කයිවාරු ගහනවා අපි ඇහුවෝ. එතකොට දැන් අද සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවට හුලන් ටික හුස්ම ගන්න හුලන් ටික වාතය ටික විතරයි බද්දකින් තොරව අද අපිට ගන්න හම් වෙලා තියෙන්නේ. දැන් බොන වතුර ටිකටත් බද්දක් විදුලියට බද්දක් මේ සියලුම දේවල් අතර අපිට හුලන් ටිකට විතරයි බද්දකින් තොරව හුස්ම ගන්න අපිට හැකියාවක් ලැබිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා නොමිලේ හුලම් වෙරළේ කියලා. හැබැයි මේ නොමිලේ හුලම් වෙරළේ තිබුණට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනේ ඉන්දියාවේ හුලම් වලට දැන් මේ ආණ්ඩුව යටත ඉන්දියාවේ හුලම් වලට එක මිලකොත් ලංකාවේ හුලම් වලට තව මිලකොත් නියම කරන බවකුත් අපිට පේනවා ගරු කාංචන ජේසේකර ඇමෙත්තුමා. දැන් අර මෙහි අදානි සමාගම දැන් මෙගාවෝට් 800ක විදුලි ජනන පද්ධතියක් හුලම් බලයෙන් ඉදිකරන්න දැන් ගිවිසුම් අත්සන් කරනවා. එතකොට විදුලි ඒකකයක් දෙන්න හදන්නේ ඩොලර් 7.75කට. ඒ කියන්නේ රුපියල් 25කට. ගල්ලංගුරු වලින් දෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 22කට. හැබැයි ඉන්දියාවේ මේ හුලම් බලයෙන් ඉදිරිපත් කරන ගණනය කරන මේ විදුලිය ඉන්දියාවේ දෙන්නේ ඩොලර් 7.350කට. ඒ කියන්නේ රුපියල් 12කට. එතකොට ඉන්දියාවේ හුලම් වලින් ජනනය කරන විදුලිය රුපියල් 12කට ඒ පද්ධතියට එකතු කරනකොට ලංකාවේ හුලම් වලින් ජනනය කරන විදුලිය රුපියල් 25කින් තමයි අපේ පද්ධතියට එකතු කරන්නේ. ඉන්දියාවේ හුලම් එක ගානක් ලංකාවේ හුලම් එක ගානක්. ඒ නිසා දැන් නොමිලේ හුලම් අපේ වෙරළවල් වල නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. මොකද සමහර ලාවට මේ හුලම් ඉන්දියාවෙන් එන නිසා මේ හුලම් බෙංගාල බොක්කෙන් එන නිසා මේ හුලඟේ මොකක් හරි අමුත්තක් ඇති ඉන්දියාවේ හුලං වලට වැඩිය අපේ හුලං ගණන් වැඩි කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. අපේ හුලං ඉන්දියාවේ හුලං වලට වඩා රුපියල් 13ක් ගණන් වැඩි. ඒ පිළිබඳවත් කියනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ මෙතුමල්ලගේ ආණ්ඩුව මේ ආණ්ඩුව යටතේ. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් සූර්ය බලාගාර ඉදිකිරීමට නියමිතලා තියෙනු ඒකකයක් අත්සන් කරනවා රුපියල් 49කට. දැන් රුපියල් 49යි. අර ගල්ලංගුරු වලින් ජෙනරේට් කරලා දෙන එකත් රුපියල් 22යි. ඉතින් මොන කැලමලකටද දැන් මේ නොමිලේ පායන හිරු මේ නිකම් පායන ඉරේලියෙන් ඔට්ටු වෙලා වද වෙලා අපි රුපියල් 49කට විදුලිය ගන්න. එහෙනම් ඊට වැඩිය හොඳයි නේද? ගල්ලංගුරු ටික ඩීසල් ටිකක් ගනන්ලා අපි ඒවා ජෙනරේට් කරන එක ඊට වැඩිය හොඳයි. එතකොට නොමිලේ ලැබෙන හුලන් ටිකේ විදුලියටත් ගසා කෑමක් සිද්ධ වෙන නොමිලේ ලැබෙන හිරු එළියනොත් යම් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා කියනවා දැන් මෙවට අකමැතිලු ඉංජිනේරු ඩීසල් වලින් ගල්ලංගුරු වලින් විදුලිය ජෙනරේට් කරලා පද්ධතියට එකතු වුණාටලු ඉංජිනේරු නිලධාරීන් කැමති. ඒ අයට ගසා කෑමක් තියෙනවලු. හරි අපි හිතමුකෝ රුපියල් 22කට ගසා කෑමක් තියෙනවා කියලා. හැබැයි මේ මොකද්ද කරන්න හදන්නේ? රුපියල් ඉන්දියාවේ 12ක රුපියල් 25කට දෙනකොට රුපියල් 22කට හදන්න පුළුවන් විදුලිය රුපියල් 49කට ගන්නකොට මේ සැරේ අපේ ඇමතිවරු ඇතුළු දේශපාලන බලධාරීන් අර ඉංජිනේරුවන්ටත් දෙන්න නැතුව නිලධාරීන්ටත් දෙන්න නැතුව ඩිරෙක්ට් ලයින් එකක් ගහලා තියෙනවා. කැලින්ම දේශපාලකයන්ගේ අතට ඒ කුට්ටේ යන විදියට ලොකු ඩිරෙක්ට් ලයින් එකක් ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර ලාවට මේ නිලධාරීන් ඉංජිනේරු මේකට විරුද්ධ වෙනවා කියන එකත් මට ඒකම අපිට කියන්නට ඕනේ. එතකොට ඒකම අපි කියන්න ඕනේ. දැන් මේ ඊපෙරේද අරලියාගම මන්දිරේ විශාල දුවර විනාඩි දෙක කාලයක් තියෙනවා. අරලියාගම මන්දිරේ විශාල සාදයක් තිබුණා. මොකද්ද සාදේ? අර වැඩබදු පනත සම්මත වීම නිමිත්තෙන් වැඩබදු පනත වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වීම වෙනුවෙන් අරලියාගම මන්දිරේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල සාදයක්. මොකද්ද ඒ සාදේ අරමුණ?
අර මේ රටේ තුනෙන් එකක් දුප්පතුන් වෙලා ඉන්න අහිංසකයින්ගේ ලැඩුන්ගේ රෝගීන්ගේ දරුවන්ගේ කිරිපිටි ටිකට බේත් ටිකට ඖෂධ ටිකට සියල්ලට දඩ සියල්ලටම බදු වැඩි කරලා අන්න මුන්ගේ බෙල්ල මුලින් හිර කරුවා මුන්ගේ කර මුලින් හිර කරුවා දැන් ڇප්ප වෙලා ඉන්න එකට තව ගලක් උඩින් දැම්ම ඒ ජය වේවා මචං කියලා ලොකු සාදයක් මම මේ මට අහන්න දෙන්නේ මේ මිනිස්සුද මේ මේ අය මිනිස්සු නම් වෙන්න බෑ මට ඒකම තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වැඩ ගැන මේ අයවැය ගැන විරුද්ධව කතා කරපු නාමල් රාජපක්ෂ මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයාත් මේ අරලියගහ මන්දිරේ සාදයට බොහොම බොහොම සතුටින් සම්බන්ධ වෙනවා එතකොට දවල් මිගෙල් රේ ඩැනියෙල් එකහතකින් මේ මේ අය ටිකක් අවංකයි මොකද කෙලින් පෙනී හිටියා කෙලින් ඡන්ද දුන්නා එහෙම ගලා එතකොට නාමල් රාජපක්ෂ මහත්තයා එළිය එක මූණක් දාලා මෙහෙ එක මූණක් දාලා හොරෙන් මරලියගහ මන්දිරේ ජනතාවගේ බෙල්ල හිර කිරීමේ සතුට ජනතාව පීඩණයට පත් කිරීමේ සතුට ජනතාව මත තවත් ගලක් අතෑරීමේ සතුට භුක්ති විඳා අපි අහනවා මේ අය මිනිස්සුද මිනිස්සු නම් වෙන්න බෑ මේ අයට හදවතක් නෑ එනිසා ඒ පිළිබඳව සිහිපත් කරනවා ඒක මම අවසාන වශයෙන් දැන් දෙසැම්බර් 15 වෙනිදා තියන ලොකු රැස්වීමක් ආ Facebook වල නම් එක එක කතා කියනවා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ජන හිතබෝ අවසන් කරන්න ප්‍රතිසදන් අගමැතිතුමාට දැන් එදාට අර එතුමාගේ සුපුරුදු ප්‍රශ්නෙත් අහන්න පුළුවන් ලුණු කෑවද ලුණු ලාබද ලුණු ලුණු කිලෝ එකක් දැන් රුපියල් 400යි මන්තුම අවසන් කරන්න කාලය අවසන්යි 370යි ඒ නිසා මම ඊළඟට ගරු කාංචන විජේසේකර මහත්තයා ඒ නිසා මම 12ක කාලයක් තුන ඔබතුමාට ගරු මූලාසනේ